විශේෂ දෙයක් තියෙනවා. මේ වගේ සංචාරය කරන අයට තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. මොකද මේ වගේ ප්‍රදේශවල සංචාරය කරන ඇවිදින්න බලන්න එන අයට කියන්න තියෙන දෙයක් තමයි කඩදාසි, පොලිතින්, ප්ලාස්ටික් වගේ දේවල් ගෙනල්ලා මේ වගේ පාරවල් වල දාලා යන්න එපා. ඇත්තටම මේක පාරේදී බිලා හම්බුනේ. මේක අපි අරන් ගිහලා පුච්චනවා. ඉතින් මේ වගේ දේවල් දාලා යන්න එපා කියන තමයි අපි ආලගෙන ඉන්නේ. මොකද මේ පරිසරයේ ඊළඟ પરම්පරාවට අපි මේ විදිහටම රැක ගන්න ඕනේ. මොකද මේ පරිසරයේ සුන්දරත්වය රැකිලා තින්නේ අදටත් ඉස්තර කාලේ වාසය කරපු මිනිස්සු මේ පරිසරයේ රැකගත්තු නිසා තමයි ඇත්තටම මේ මිනිස්සු අපි වගේ මේ නවීන කාලේ ඉන්න මිනිස්සු වගේ පොලිතින් කඩදාසි කියන දේවල් පරිසරයට එකතු කරේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අදටත් අපි මේ කැලෑවේ ඇතුළේ ඇවිදින්න යන්නේ, පරිසරයේ තියෙන සුන්දරත්වය නරඹන්න යන්නේ. ඉතින් ඊළඟට මේ පරිසරයට ඇවිදින්නේ නැයිද කියන්න තියෙන්නේ. මේ වගේ දේවල් පරිසරයට එකතු කරගන්න එපා. මේක මම සාක්කුවේ දාගෙන අරන් ගිහලා පුච්චනවා. ඉතින් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය රැකගැනීම පිණිසයි මම මේක කිව්වේ. ඇත්තටම බොහොම ලස්සන පරිසරයක්. ඇත්තටම දකින්න ආසයි මේ වගේ ගස්කොළන්. අපිට නගරබද ප්‍රදේශවලින් දැක ගන්නට බැරි දේවල් මේ කැලෑවේ ඇතුලේ දැක ගන්න තියෙනවා. මොකද මේ නිෂ්කලංක පරිසරයේ ලැබෙන මේ සුන්දර හැඟීම වෙන කොහෙවත් ගිහිල්ලා ගන්න බෑ. අමාරුයි. ඉතින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය අත්විඳින්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. බොහොම ලස්සන තැනකට ආවා. ගස්කොළන් වලින් පිරිච්ච තැන. ඇත්තටම බොහොම ලස්සන තැනක්. වටපිට ඔයාලට පේනවා ගල් පර්වත වලින් පිරිච්ච, ගස්කොළන් වලින් පිරිච්ච තැන. ඊළඟ වීඩියෝස් වලින් තව අලුත් දේවල් අරගෙන එන්න.